හරි කියන්නේ ඒකනේ කියන්නේ දේශපාලන අත්දැකීම. අවුරුදු 36ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිණිය තමයි අත්පොත් ලැබුවේ. ඉතින් මං කියපු කිදී අද හරි ගිහිලා තිනවා. දැන් මොකද කරන්න ඕන විකල්ප වැඩි? කරන්න තියෙන දේ නම් පස්සේ කියන්නම්. දැන් එහෙම කියන්න බෑ. දැන් ඉතින් මහින්ද මහත්තයා අද මේ අද අගමැති කමෙන් ඉල්ලා අස්සනවනේ. ඒක හොඳයි. මොකද ඒක හොඳයි කියන්නේ බලහත්කාරයෙන් ඉන්න බෑනේ ඇතුලේ. ඉතින් ඒකට මම ඇත්තටම මුලින් කිව්වේ ඒ දේ තමයි. ඉතින් අපි බලමු. දැන් අපි ඉස්සරහට විපක්ෂයේ වාඩි වෙලා විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. අර මුලින් අවුරුදු 4ක් මහින්ද මහත්තයාගේ ඇඟේ මදුරු එක්වත් වහන්නේ නැතුව වහන්න දෙන්නේ නැතුව අපි ආරක්ෂා කරුවා වගේම ඉදිරියටත් ඊළඟ මැතිවරණයක් එනකන් අපි ඒකාබද්ධ විපක්ෂයේ අය මහින්ද මහත්තයාගේ ඇඟේ මදුරු එක්වත් වහන්න දෙන්නේ නැතුව අපි ආරක්ෂා කරනවා. ඔය එක එක පැති වලින් ආපුන් තමයි මහින්ද මහත්තයා නැති කරේ. මේකට පැටලවිල්ලට ඔයා දන්නවා කවුද කියන එක? ශ්‍රී ලංකා නිදහස් පස්සෙන් ආවා ඒගොල්ලන් ආවා, ඒගොල්ලන් අරන් ආවා මෛත්‍රී මහත්තයාගේ පණිවිඩයක් අරන් ආවේ. අර හොඳට නැගලා හිටපු මිනිස්සයව ඕනම මැතිවරණයක් ඉහළින් ජයග්‍රහණය කරන්න පුළුවන් මිනිස්සයව ඇදලා බිමට දැම්මේ. අන්නේ ආපු කණ්ඩායම සහ අපේ ඇතුළෙත් හිටියා. ඒකට උල්පන්දන් දෙන තව 4-5 දෙනෙක් ඉන්නවා හිටියා. උන් එකතු වෙලා තමයි මේ කුමන්ත්‍රණය කරලා මහින්ද මහත්තයාට මේ අරණ ඉරණම අත් කරලා දුන්නේ. නමුත් බය වෙන්න එපා. වෙල්ගම මහින්ද මහත්තයත් එක්ක මැරෙනකන් ඉන්නවයි කියන එක තමුන්නාසර කියන්න ඕන. අපි ගමේ හොයලා බැලුවා. ගමේ නම් කොහොම කතාවක් කරන්නේ නැහැ. මහින්ද මහත්තයා හරි ආදරේනේ ගමේ අය. ඔව්. මහින්ද මහත්තයා ආදරු නැහැ. මම කියන්නේ ඇතුලේ අයනේ. ඇතුලේ අයනේ. මම මේ කතා කරේ ඇතුලේ අය මේ ළඟ ඉන්න අනිනවුන් තමයි මේ කිව්වේ. ඒක ඉතින් ඔය බලාගන්න. මම ඇතුලට ගිහලා ඉන්නම් එතන. මහින්ද ඒක මාධ්‍යයෙන් ඕන තරම් කියලා ඇති. මහින්ද මහත්තයාත් කිව්වා, මාධ්‍යෙනුත් කිව්වා.